අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය තුලින් ලංකාවේ අංක 1 කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණ හිමි සම්මානය දිනාගත් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කොවිඩ් නිසා අවුරුදු ක්‍රීඩා අලුත් වෙයි කඹ අදින්න බෑ කොට්ටපොර ගහන්නත් බෑ කණා මුට්ටියටත් නීති කොළඹ ඉඳලා ගෙදර යනවා නම් PCR සෞඛ්‍යංශ අවධාරණය කරයි පිළිකාකාරක විෂ පොල් තෙල් සොයා රට පුරා සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද පිරිපහදු නොකළ විදේශීය රටවල සිට ගෙන ආ පොල් තෙල් වල පිළිකාකාරක ඇති බවට තෙවෙනි වරටත් සනාථ වෙයි අවුරුදු කාලේ ජනතාවට හිස තෙල් නෙවෙයි විෂ තෙල් ගහන්න වෙලා තියෙන්නේ විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා බන්දුලගේ සහන මල්ල අද සිට ජනතාවගෙන් විවිධ ප්‍රතිචාර සහන මල්ල හම්බුණාද සහන මල්ලක්ද මකද දැන් තිබිලා ගත්තා අද ඔය මල්ල දීලා රජය හදන්නේ ජනතාව මෝඩයාට අඳන්න විපක්ෂීන් චෝදනා අතරංගොඩගත් රවි ඇතුළු අට දිනකට ඇප ලංකාවේ වැඩිම රියානතුරු සිදුවන මාසය ආරම්භයි අද දිනේම එකම තැන තිදෙනෙක් ජීවිතක්ෂයට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත එළමෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් සතුස මකින් ලබා දෙන භාණ්ඩ වර්ග 12ක් ඇතුළත් සහන මල්ලක් මිලදී ගැනීමට ජනතාවට අද සිට අවස්ථාව හිමිවනවා කෙසේවිතත් මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් හිමුවන්නේ විවිධ ප්‍රතිචාරයන් මේ අතර විපක්ෂය චෝදනා කරන්නේ අද වෙනි දිනක ආරම්භ වූ මෙම වැඩපිළිවෙල හමුවේ රජය ජනතාව මෝඩින් කිරීමට කටයුතු කර ඇති බවයි අලුත් අවුරුදු සමය නිමිත්තෙන් පරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ වර්ග 12ක් අඩංගු සහන මල්ලක් රුපියල් 1000ක සහන මිලක් යටතේ අද සිට සියලුම සතුස වෙළඳසැල් මගින් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා මේ තමයි අපිට රජයක් හැටියට කරන්න පුළුවන් අවමය නෙමේ උපරිමේ රතු කැකුළු කිලෝ සුදු කැකුළු කිලෝ එක නාඩු කිලෝ එක සුදු සීනි කිලෝ එක රතු පරිප්පු කිලෝ එක පාන් පිටි කිලෝ එක ලුණු කැට පැකට්ටුවක් කල්මැස්සන් 250 කෑලි මිරිස් පැකට් එක සෝයා මීට් පැකට්ටුවක් තේකොළ පැකට්ටුවක් මූණු ආවරණය ඇයි අනිවාර්ය කරලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩේ කීතරනේ හැබැයි මුං කැවුම් හදන්න මුංගටත් නැහැ කැවුම බදගන්න පොල්ත හිත් නැහැ මේ ලංකාවට ආනයනය කිරීම තානම් කරපු භාණ්ඩ වලින් එකක් තමයි මුං ඇට කුරුචි කාර්මික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තානම් කළා කෙටි කාලයක් යන තෙක් ඒ භාණ්ඩ වල මිල ඉහළ යනවා අර ඉල්ලුමට සරිලන සැපියුම නැති වෙච්චාම පොල් තෙල් වලට ආදේශක වෙන සෝයා තෙල් සහන මිලට මේ භාණ්ඩ වර්ග 17 මිලට අපි අතුල් කළා තුමාල ඔය මල්ලට ඔබ තෙල් එක දැම්මනම් මිනිස්සු බය නැතුව මේක හොඳ තෙල වෙන්නේ නැති අපි තුමා අපිට දුන්නේ කියලා වාර්තා ගන්න පුළුවන් එහෙනම් අපි තෙල් එක උඩට දෙමු මේකට 310ක් එකතු කරමු එතකොට මෙලෙස සතුස මගින් ලබා දෙන සහන මල්ල ලබා දීමේ සමාරම්භක උත්සවය අද ජාඇල මෙගා සතුස අලෙවිසලේදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා මේ අවුරුදු සමයේදී අඛණ්ඩව නාඩු සහල් සහ කැකුළු සහල් රුපියල් 100ට වඩා අඩු මිලට සත්වස සමුපකාර සහ අනිත් මේ රාජ්‍යාංශයට අයිති යටතේ පවතින ව්‍යාපාර ආයතන වෙත ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා අපිටත් සෝ සමයට අවශ්‍ය ප්‍රමාණවත් සියලුම තොග අපි රැස් කරලා තියෙනවා මීට සමගාමීව අද දිවයින පුරා සතුස අලෙවිසල් වලද සහන මල්ල මිලදී ගැනීමට පරිභෝගික ජනතාවට අවස්ථාව හිමි වුණා ඔබලට සාහන මල්ල ලැබුණාද? ගත්තා ගත්තා. හොඳයි ඉතින් වටිනවා නේ නේ. තුමාට බොහොම ස්තුතියි අපිට මේ වගේ සහනයක් කළාට. සාහන මල්ල හම්බුණාද? සාහන මල්ලක්ද මකද දැන් තිබිලා ගත්තා. මොකද හිතන්නේ සාහන මල්ල ගැන? ඉතින් හොඳයි එහෙම දෙනවනම්. හැමදේම හොඳයි. අවුරුද්දට විතරන්නේ මේනේ අපි කන්නේ. ආ සාහන මල්ල ගත්තාද? සාහන මල්ල ගත්තා. ආ මොකද හිතන්නේ සාහන මල්ල ගැන? ගොඩක් හොඳයි ඉතින් මේ වගේ සාහන මල්ලක් හැමෝටම දෙන්නේ. මොකද සාහන මල්ල ගැන හිතන්නේ? දුප්පත් අයට තියෙන ගන්න. ගොඩක්
වෙනදනම් අඩුපාඩු තිබුණා දැන් නම් අසබඩු ටික ඔක්කොම තියෙනවා ඕන කරන බඩු සියල්ලම තියෙනවා මිලත් සාධාරණ සහන මල්ල ගන්න තමයි දැන් මම අද ආවේ රජයට ස්තුතිවන්ත වෙනවා අපිට මේක වගේ ලවදීම ගැන බඩු ඔක්කොම වගේ තියෙනවා බඩු වල ක්වොලිටියක් ඉතින් ඇත්තටම හොඳයි කෙසේ වෙතත් මෙම සහනය පිළිබඳව විපක්ෂයේ පළකලේ මෙවන් අදහසක් දැන් බලන්න ගියා වෘත්ත සමරන්න බැරුණා කොවිඩ් වසංගතය නිසා ඊට ඉස්සෙල්ලා අවුරුද්ද අපේ 21 ඒ බෝම්බ ප්‍රහාරය නිසා සමරන්න බැරිුණා. අඩු ගානේ මේ දෙකේ අවුරුද්ද සමරන්න බැරි වෙච්ච මිනිස්සුන්ට හොඳට තුන් වේල කාලා ඇදලා අවුරුද්ද සමරන්න අවශ්‍ය පහසුකම් සපයන්නේ. නමුත් මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවේ තිබෙන හොරකම්, තක්කඩිකම්, වංචාව සහ නොහැකියාව නිසා අද රටේ ජනතාවට තාමත් දරුණු ප්‍රපාතයකට ඇද දාලා තියෙනවා. බඩු මිල ගත්තාම අහසට ගිහිල්ලා තියෙනවා. සසස වලට ගියාම බෝට් එක විතරයි. ඒ මිලට කොහෙවත් බඩුවක් ගන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව ගැසට් එක ගාලා හැම දාම දේවල් කරනවා. ඒ කියන්නේ අප්‍රේල් පළවෙනිදා අපි බඩු මිල අඩු කරනවා. මොකද අප්‍රේල් පළවෙනිදා එනකන් ඉන්නේ. අප්‍රේල් පළවෙනිදා කියන්නේ මොඩේගේ දවසනේ. මේ ආණ්ඩුව නැවතත් අන්දන්න හදනවා රටේ මිනිස්සු මොඩයන් හැටියට. ආනයිනික පිරිපහදු නොකල පොල්තෙල් වල ඇල්ෆා ටොක්සින් අඩංගු බවට තෙවන වරටත් තහවුරු වී තිබෙනවා. ඒ අදාළ ආනයිනික පොල්තෙල් සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවේදී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් නම් සංගටකයේ අඩංගු පිරිපහදු නොකළ ආනයිනික පොල්තෙල් සම්බන්ධයෙන් ප්‍රථම වරට තහවුරු වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් සිදු කරන ලද පරීක්ෂාවකින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවලින්ද අදාළ ආනයිනික පිරිපහදු නොකළ පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වුණා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවන්ට අමතරව අදාළ සාම්පල පරීක්ෂා කිරීම සඳහා කාර්මික තාක්ෂණික ආයතනයේ වෙතද යොමු කෙරුණු අතර ඊට අදාළ පරීක්ෂණ වාර්තා මේ වන විට පාරිභෝගික අධිකාරිය වෙත ලැබී තිබෙනවා. අදාළ වාර්තා මගින් ආනයිනික පිරිපහදු නොකළ පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට තෙවන වරටත් තහවුරු වී තිබෙනවා. මේ අතර අදාළ විෂ සහිත පොල්තෙල් මෙරට වෙළඳපොළ වෙත නිකුත් වී ඇද්දැයි යන්න පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25න් එක් දිස්ත්‍රික්කයකින් අහඹු නියදි 5 බැගින් ලබාගෙන සිදු කරන ලද පරීක්ෂණයන් හි සාම්පල කොටසක් මේ වන විට නිකුත් වී තිබෙන අතර අදාළ නිකුත්ව පරීක්ෂණ වාර්තාවන්ට අනුව වෙළඳ පොළෙන් ලබාගත් අදාළ පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් අඩංගු වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ඇෆ්ලොටොක්සින් අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කළ ආයතන වලට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ ක්‍රූඩ් ඔයිල් ගේන එක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. මම ඒක මුලින්දම පාර්ලිමේන්තුවේදීත් කිව්ව කෙනෙක්. මේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් විසින් මේ කරනා වූ මේ ප්‍රශ්නය 1971 කේ පිටෝ පොල් සංගන්ධ අධිකාරී පනතේ අපිට ඕන තරම් බලතල තිබ්බත් අපිට නියාමනය කරන්න බෑ. ආනයන අපනයන කොමසාරිස් සහ රේගු අධ්‍යක්ෂකතුමා ඇතුළු කණ්ඩායම තමයි මේක අද නියාමන අධිකාරිය හැටියට තියෙන්නේ. ඒගොල්ලෝ දුන්න වාර්තා අනුව තමයි මේ සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කරේ. ඉතින් මම හිතනවා දැනට පොල්තෙල් බවුසර් දෙකක් අහුවෙලා තියෙනවා. ඒකේ බලන්න ඕන මේ ගොඩෙන්මද මේ පොල්තෙල් ගියේ ඒකේ විස දිනවද කියලා. එහෙමත් කරලා තියෙනවනම් එහෙම විස තියෙනවනම් අනිවාර්යයෙන් මේ සංමාගම් සම්බන්ධයෙන් දැඩි දඬුවම් දෙන්න ඕනයි කියලා කියන්නේ. මේ නියාමන බලය කියන එක අපිට එන්න ඕන. පොල් සංගන්ධන අධිකාරියට මේ නියාමන බලය එන්න ඕන. මේ අතර පිළිකාකාරක විෂ පොල්තෙල් පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් පිරිසක් අද පාරිභෝගික අධිකාරිය වෙත පැමිණියා. මේ සිංහල අලුත් අවුරුදු සමයේදී කැවුම් ගෙඩිය, කොකිස් ගෙඩිය, අතිරහ, දොදොල් මේ කෑම සියල්ලම හදාන්නේ පොල්තෙල් වලින්. කිරි අම්මාවරුන්ගේ දාණය පිරිසිදු පොල්තෙල් ගන්න කියලා කියන්නේ. අපි දන්නවා ලංකාවේ නිෂ්පාදනය කරන පොල්තෙල් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනවල පොල්තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි දැන් ඒ පොල්තෙල් නිෂ්පාදනය කරන තැන්වලත් මේ වෙනකොට පරණ ටැංකිවලට පරායෙන් නිකුත් කරපු බවුසර් ගෙනල්ලා ගහනවා. පහුගිය දින හතරෙම ඒවා නිකුත් කරා. ඒ නිසා අපිට දැන් විශ්වාසයක් නැහැ කොහොමද මේ පොල්තෙල් පිරිසිදු පොල්තෙල් ගන්න කියලා. දිනකට 38 දෙනෙක් පිළිකාව නිසා මිය යනවා. 82 දෙනෙක් අලුතෙන් පිළිකා රෝගය වැළඳිලා රෝහල්වලට ලියාපදිංචි වෙනවා. අවුරුද්දකට පිළිකා රෝගෙන් 13,500 දෙනෙක් විතර මිය යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අමාත්‍යතුමාගෙන් පාරිභෝගිකයා වෙනුවෙන් අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යවල මූලික අංගයක් වෙන පොල්තෙල් අපිට කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා කියන්න.
පසුගියදා දංකටුව ප්‍රදේශයේදී සැක සහිත පොල්තෙල් අඩංගු බවුසර් දෙකක් පොලිසිය බහරයට ගැනීමෙන් අනතුරුව අදාළ බවුසර් දෙක අධිකරණ බහරේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කරන ලද නියෝගය නොතකා අදාළ බවුසර් දෙක රේගු දෙපාර්තමේන්තුව වෙත බහර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් රකිත අබේසිංහ මහතා දංකටුව පොලිස් ස්ථානාධිපතිවරයා හට දැඩි ලෙස චෝදනා කර තිබෙනවා. ඒ අදාළ බවුසරේ සම්බන්ධයෙන් වූ නඩුව මාරවිල අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ අතර අදාළ බවුසර් වල පොල්තෙල් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් රස පරීක්ෂණ වාර්තාවක් ඇඳවා එම වාර්තාව අප්‍රේල් මාස 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කර ප්‍රකාශයක් ලබා දෙන ලෙසටත් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අවුරුදු සමයේ ජනතාවට සිදු කිරීමට ඇත්තේ හිස තෙල් ගෑම නොව විස තෙල් ගෑම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ 68 වන විපක්ෂ නායක ජංගම සේවයට රඹුකන ප්‍රදේශයේදී එක් වෙමේ. 68 වන විපක්ෂ නායක ජංගම සේවය අද රඹුකන ප්‍රදේශයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම ඉල්ලන්නේ මට ඉගෙන ගන්න ඔන්ලයින් පාසුකමට ඒකට ටැම්ප් එකක් ලබා දෙන්න කියලා. ඔයරද? ආ දෙන්න. අනල්ලි බබා මේ මට කියන්න ඔයා කීවෙනි වසරද ඉගෙන ගන්නෙ? 8. ඒතර පන්ති දරුවෝ කී දෙනෙක් ඉන්නද ඔක්කොම? 50ක්. 50. ඔයා කීවෙනිද 50යි? 7. 8 වගේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හරියට වැඩේ කරා පරීක්ෂණ කරා ඒ තොරතුරු රටට හෙළිදරව් කරා. ප්‍රමිති ආයතනයයි රේගුවයි හැමෝම නෙවෙයි අදාළ නිලධාරීන් මේ රටේ ජනතාව පාවා දුන්නා. නිලධාරීන් විතරක් නෙවෙයි වෙළඳ ඇමතිවරයා මහ ජමරේට කියනවා කිසිම පිළිකාකාරක පොල්තෙල් ප්‍රමාණයන් වෙළඳ පොළට නිකුත් වෙලා නැහැ කියලා. දැන් මේ ඔක්කොමත් එක්ක හිස තෙල් ගෑම නෙවෙයි වෙන්නේ අලුත් අවුරුදු සමයේ විස තෙල් ගෑම. දැන් ජාති හිතයි සීම තමයි පිළිකාකාරක විස සහිත පොල්තෙල් රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන්නේ. කොහොමද දේශප්‍රේමීත්වය? මේ අතර විසකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා සහ හිටපු කතානායක කරු ජයසූරිය මහතාද අද දින අදහස් පළ කළා. දැන් තමුන්නාසරට ඇවිල්ලා තියෙනවා පොල්තෙල්. හරි. දැන් මේ පොල්තෙල් වල තනිකරම පිළිකාකාරක පොල්තෙල් ගෙනාවෙත් කවුද? හොඳට බලන්න කවුද මේ මුස්ලිම් ව්‍යාපාරිකයා කාගේද කියලා, කාගේ මිත්‍රයෝද කියලා. තනි කර පොහට්ටුවට කර උඩ තියාගෙන වැඩ කරපු එක්කෙනා. ඒකනේ මේ මේ මෙච්චර මේ පිළිකාකාරක කියද්දිත් මේගොල්ලන්ට සහන හම්බ වෙන්නේ. ඔබතුමාලට මතයදී මගේ කාලේදී ගෙනාවා ලංකාවට සැමන. මේ සැමන් වල 90 හිටියා. කන්ටේනර් 32ක්. එතකොට ප්‍රමිති කාර්යාංශය දුන්න සහතිකයක් ඒව රිලීස් කරා. මං ඇහුවාම කොහොමද ඔයගොල්ලෝ දුන්නේ කියලා, මේකේ 90 ඉන්නව නේද කියලා. මට කිව්වේ 90 දෙන්නෙක් හිටියට කමන්නේ. මං කව 90 දෙන්නෙක් නෙවෙයි 90 25 කටියක් කමන්නේ චීනෙට. මේක ලංකාව. මම කොහොම තහනම් කරා? තහනම් කළේ කන්ටේනර් 32ම චීනෙට නැවත ගියා. ඒගොල්ලන් විශාල පාඩුවක් වුණා. නමුත් අපි මිනිස්සුන්ව බේරගත්තා. එතකොට ඒව කරන්නට පුළුවන් උනේ මම මගේ කාලයේදී ජාත්‍යන්තරව පිළිගන්න ප්‍රමිතියේ තිබෙන රසායනගාරයක් මම කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භ කළා. පොල්තෙල් වලටත් ඒකයි අපේ ආහාර සුරක්ෂිත ඒකකය කියනවා. මේකේ පිළිකාකාරක තියෙනවා. ඒතර මුලින් මොකද කිව්වේ සෙල් ඇවිස් එකේ? එහෙම නැහැ කිව්වා. දැන් ඒගොල්ලෝ කියනවා ඔව් තියෙනවා කියලා. තවමත් මේ පොල්තෙල් කරකවනවා ලංකාවේ. මේගොල්ලෝ කරන්නේ නැත්නම් එන අනාගතේ එන ආණ්ඩුවකින් හරි කොමිෂන් සභාවක් කරන්න ඕනේ. මේ මිනිසුන්ගේ මරණේවා. විස සහිත පොල්තෙල් ලංකාවට පැමිණීම ගැන වාර්තා වෙයි. මෙතෙන්දි මම හිතන්නේ අපේ පූර්ණ ගෞරවය අපේ මාධ්‍යයට ලබා දිය යුතුයි. මාධ්‍ය එය ප්‍රසිද්ධ කරා. අවුරුදු කීයක් අපි මේ විදිහට මේ රටේ මිනිස්සුන්ට වස කැවුවද කියන එක තමයි දැන් අපේ තියෙන ප්‍රශ්න. දැන් හරි ඇස්තරීම ලොකු දෙයක්. මේ ආනය තුළ තමන්ගේ මඩි තද කරගන්න මෙයාට උදව් දුන්න. මොකද අපි විශ්වාස කරනවා කිසිම විදිහක මේක රට ඇතුළට එන්න බෑ නිලධාරීන්ගේ සහය නැත්තම් දේශපාලන සහය නොලැබුණාන. මේ සිංහල අවුරුද්ද කටඩඟ තියන්න. මොකද සිංහල අවුරුද්ද කියන්නේ ඉතා වැදගත් අවස්ථාව. අවුරුද්ද බර ඉන්නවා ජනතාව ගංගොල්. ඉතින් අද කැවුමක් ව්‍යාගන්න බැරුව තෙල් පාවිච්චි කරන්නේ. රජය වහා ක්‍රියාත්මක වෙලා දැඩිව දැඩි පියවරලන් ඉදිරියේදී මේ වගේ දේවල් සිදු වෙනවට ක්‍රියා කරන ඇතයි අපි විශ්වාස කරනවා. අද රට ඉතාමත්ම භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ධනයට බලයට ඇති කෑදරම නිසා ජනතාවට හානියක් වෙන්න ඉඩ තියන්න එපා.
එළඹෙන අලුත් අවුරුදු සමයේදී කොළඹ ප්‍රදේශයේ සිට ගම්බිම්පලා යන පුද්ගලයන්ට අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමු තිබෙනවා. මේ අතර එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් අද දිනේ නිකුත් කිරීමට නියමිතයි. රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ එළමින සිංහල හින්දු අලුත් අවුරුදු දින නිමිත්තෙන් ජනතාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිතයි. තව සති දෙකකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. අලුත් අවුරුදු නිවාඩුවට විශාල පිරිසක් අපේ කොළඹින්නම් පිටට ගමන් කරනවා. විශේෂයෙන්ම ආර්ථික කලාපවල සේවය කරන පිරිස ගම්වලට යනවා. එතකොට මේ පිරිස තුලින් සමහර විට COVID-19 ආසාදිතයෝ හිටියොත් ඒ ගම්වල COVID-19 ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි ඕන්න ඉලක්ක කරගෙන අහඹු පරීක්ෂණ දිගින් දිගටම මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ නිසා කිසිම කෙනෙක් සැකයක් සංඛාවක් තියාගන්න හොඳ නැහැ. අපි PCR පරීක්ෂණ අඩු නිසා තමයි මේ රෝගී තත්ත්වයේ තියෙන්නේ අඩුවක් තියෙන්නේ කියලා. නමුත් ඒයින් කියන්නේ නැහැ අපි ඉතාමත්ම හොඳ තැනක ඉන්නවායි කියලා. මොකද මේ ඕනෑම අවස්ථාව අපි හඳුනා නොගත්තු රෝගියෙකුගෙන් රෝගී පොකුවක් ඇති වෙලා තවත් තැනකින් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රට සම්පූර්ණයෙන්ම මේ COVID-19 නිදහස් වෙනකල් අපි මතක තියාගන්න ඕන අපි දිගින් දිගටම අපි අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදය අපි දිගින් දිගටම කටයුතු කරන්න ඕන. අවුරුදු චාරිත්‍ර වලටත් වඩා අවුරුදු ක්‍රීඩාවලදී අපිට නව සාමාන්‍යයක් අනුගමනය කරන්න වෙනවා. දැන් අපි හැමෝම දන්නවා අපි අර ඉස්සෙල්ලා කියපු දුරස්ථභාවය ශ්වසන ආචාර විදි අත්සේදීම සහ මුවාවරණය පැළඳීම මේවා තුල සමහර ගොක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් කරන්නම බැරි වෙන ඒවා දෙක තුනක් තියෙනවා. ඒවා මේ මාර්ගෝපදේශයේ තියෙනවා. කඹ ඇදීම ටිකක් අමාරු වෙනවා. ඒක කරන්න සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. කොට්ට පොර ඇසීම ඒකත් සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. ලොකුවට සංගීත සම්දර්ශන තිබීම ඒකත් සුදුසු වෙන්නේ නෑ. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් දෙනා එකතු වෙලා ඒගොල්ලන්ට ඉන්න තැනත් අමතක වෙන ගානට පිස්සුවෙන් වගේ නටන්න අරගෙන මාස්තිකත් හලාගෙන කෑ ගහගෙන නටන අවස්ථාවේදී සමාජයක් විදිහට අඳුරන් නැති පිරිස එක්ක වුණත් එකතු වෙලා එහෙම වෙන අවස්ථාවලදී මේ පොකුරු නිර්මාණය ඉතාම ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්. මේක තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ. කරන්න ඉඩ දීලා ඊළඟට මේක හරියට තමන්ගේ යුතුකම් පැහැරහැරියොත් ලොකු විනාශයක් වෙන්න තියෙනවා. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා චීන රජයෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු සයිනෆාම් එන්නත ඉදිරි සතියේදී කොළඹ මහනුවර හම්බන්තොට හා පුත්තලමන ප්‍රදේශවලදී මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. එහි ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඉන්නනතුරුව විශේෂඥ කමිටුවේ නිර්දේශ මත මෙරට ජනතාවට එම එන්නත ලබා දීම සිදු කරන බවයි. ඊයේ දවස තුල ශ්‍රී ලංකාවට චීන රජයේ පරිත්‍යාගයක් විදියට සයිනෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ලැබුණා. අපි මුලින්ම මේ එන්නත චීන රජයේ ඉල්ලීමක් මත අපි ලබා දෙන්නේ මේ රට ඇතුළත රටට පැමිණලා ඉන්න චීන ජාතික සේවකයින්ට. ඔවුන් මේ රට තුළ තමුන්ගේ රැකියාව කරන කණ්ඩායමක් ඉන්නවා. අපි ඔවුන්ට කොළඹදී, මහනුවරදී, පුත්තලමදී සහ හම්බන්තොටදී එන්නත් ලබා දීම ලබන සතියේ සිදු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ එන්නත ලබා දීම විශේෂඥ කමිටුවල නිර්දේශ සහ ඔවුන්ගේ ලබා දෙන උපදෙස් මත එය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 919,753ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමන් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 264 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදින් 244 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති අතර ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 59ක්. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තේ පාලනය වන භගවන්තලාව තොණ්ඩමණපුර නිවාස සංකීර්ණයේ එකම පවුලේ පුද්ගලින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. වසරේ වැඩිම රියානතුරු සිදුවන මාසය අදින් ආරම්භ වී තිබෙනවා. මේ නිසා ඔබ වඩාත් ප්‍රවේශම්කාරී විය යුතුයි. කොහොමුණත් අවාසනාවන්ත විදිහට රියානතුරු වැඩිම මාසය ආරම්භ වුණු අද දිනේම සිදු වූ රියානතුරුකින් කාන්තාවන් 3 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
අද අප්‍රේල් පළවෙනිදා අවුරුද්ද උදා වෙන මාසෙ නිසා හැම කෙනෙක්ම විවිධ බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක මෙන්ම සතුට විනෝදේ කැටි කරගත් මාසයක් විදිහටයි මේ මාසය ගත කරන්න සූදානම් වෙන්නේ. හැබැයි ඔබ දන්නවද අප්‍රේල් මාසය කියලා කියන්නේ අපේ රටේ ඊටම භයානක මාසයක්. ඒකට හේතුව තමයි අප්‍රේල් මාසය තුල තමයි ලංකාවේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ. මේ අතරිනුත් අප්‍රේල් 10 වෙනිදා ඉඳලා 20 වෙනිදා දක්වා කාල සීමාව ගත්තොත් මෙන්න මේ දවස් 10ක කාලය කියලා කියන්නේ වසරේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන දින 10. අවුරුදු සමරනවා තමයි. අවුරුද්දට සතුටු වෙන්නත් ඕන තමයි. හැබැයි මේ වන විට මග මරුවා බවට පත් වී තිබෙන රතවාහන නිසා ඔබ බලාපොරොත්තු වන සතුට ඔබ බලාපොරොත්තු වන විනෝදය ඔබේ පවුලට ඔබට නොලැබෙන්නට පුළුවන්. අද වන විට කොවිඩ් රෝගීන් මිය යන සංඛ්‍යාවට වඩා 3-4 ගුණයක පිරිසක් දවසකට රිය අනතුරු වලින් අපේ රටේ ජීවිතක්ෂයට පත් වෙනවා. සෑම දිනකම පුද්ගලින් 10ක් 15ක් අතර ප්‍රමාණයක් රිය අනතුරු නිසා මිය යනවා. දෛනිකව සෑම මොහොතකම කුමන ආකාරයේ හෝ රිය අනතුරක් සිදුවන තත්ත්වයට අද අපේ රටේ රිය දහවණය අශීලාචාර වෙලා. ගතවුණු පැය කිහිපය තුරත් මේ වන විට වාර්තා වී ඇති ආකාරයට පුද්ගල මරණ 10ක් පමණ අපට වාර්තා වනවා. ඒ අතරින් ආසන්නතම රිය අනතුර වාර්තා වන්නේ අද දහවල් 12:30ට පමණ නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය හග්ගල ලොකු අංගුව ප්‍රදේශයේදී. ත්‍රිරෝද රථයක් සහ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ මාර්ග රිය අනතුරකින් කාන්තාවන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ලොරි රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය දහවණයත් සමග ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයේ ලොරි රථයේ ගැටි ඇති අතර ඉන් අනතුරුව ලොරි රථය මෙව ත්‍රිරෝද රථයට පෙරළී තිබෙනවා. අනතුරු සිදු වූ පසුව ලොරි රථයේ රියදුරා පලා ගොස් ඇති අතර ලොරි රථයේ සහායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. අපිට කියන්නට තිබෙන්නේ තත්ත්වය එන්න එන්නම භයානකයි. අවුරුද්දේ සතුට ගෙන එන්නට ඔබ නිසි මාර්ග නීති රීති පිළිපදමින් රිය දහවණේදී අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි අප යලි යලි මතක් කර සිටින්නේ. ගණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ගණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද විශාල ගැටලුවක්. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ගණ අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතු වීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරනු ලබනවා. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබුවා. ඉංජිනේරු රෝහන් සෙනවිරත්න මහතා ඒ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබෙනවා. කමිටු නිර්දේශය ඇතුළත් වාර්තාව රෝහන් සෙනවිරත්න මහතා විසින් ජනාධිපතිවරයාට බාර දීම ඊයේ සිදු කෙරුණා. විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරත වීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇති වූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මදුරු ඌදුරමින් දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය ඩලස් අලහපෙරුම, ගාමිණී ලොකුගේ මහින්ද අමරවීර, රාජමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රන්සිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පේබි ජයසුන්දර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ කමිටු සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 2016 වසරේ සිදු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණායක මහතා ඇතුළු පිරිසකට කොළඹ මහාධිකරණය විසින් අද ඇප ලබා දී තිබෙනවා. 2016 වසරේ මාර්තු මාස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර විදේශයේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු ඇප මත මුදාහන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
අමල් රණරාජා නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි කියන මහතරුන්ගෙන් සමන්විත ත්‍රිබුද්ගල මහාධිකරණ මිනිසුන් මඩුල මෙම නියෝගය සිදු කරනු ලැබුවා. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිබුද්ගල මිනිසුන් මඩුල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවද නියෝග කළා. අනතුරුව නඩුව යළි අප්‍රේල් මාසයේ 29 වනදා කැඳවීමටයි නියම කෙරුණේ. මේ අතර 2016 වසරේ මාර්තු මාස 29 වනදා පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී සාවාදයේ පරිහරණය කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකු එම නඩුව විභාගවල කොළඹ ත්‍රිබුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ලේ බහුතර මිනිසුරු වරුන්ගේ එකඟත්වය ඇතිව ඇප මත මුදා හැරීමට අද නියම කළා. මෙම ඇප ඉල්ලීම දමිත්වටවත්ත මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්තුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ. මෙම ඇපකරුවන් ඔවුන්ගේ පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුතු අතර නිසි නඩු විභාග පැවැත්වෙන දිනවල විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතු බවත් නියෝග කෙරුණා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු බවත් එම විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන හා විගමන පාලකවරයා ඇතුළු ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි නියෝග කළේ. වැඩිදුර නඩු විභාගය මේ මාස 11 වනදා දක්වා කල් තැබුණා. රණවිරුව දැනවීමා කරගනිමින් ඇතැම් පාර්ශවයන් වාසිතකා වර්තමානයේ කටයුතු කරන බව රණවිරු අයිතිවාසිකම් දිනා ගැනීමේ ජාතික සංවිධානය අද මාධ්‍ය හමුවේ අනාවරණය කළා. ඇත්තටම මේ වන විට රණවිරුව දැනවීමා කරගෙන දේශපාලනිකව අයුතු ලාභ ප්‍රයෝජන බලාගෙන කටයුතු කරන විවිධ කණ්ඩායම් මතුවෙමින් යනවා. මේ අය නිසා රණවිරුවන්ගේ අභිමානය ගෞරවය කෙලසලා ඔවුන් ඉතාමත්ම පහත් නින්දනීය තත්වයකට ඇද දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් යනවා. රජයේ අපහසුතාවයට පත් කරලා රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ගරා ගන්න මේවට මාන බලන පිරිසක් මේ පසුබිම්වල ඉන්නවා. ඒ අය තමයි මේ රඟපාන්නේ ඇවිල්ලා රණවිරුව වෙනුවෙන් මහා සටනක් කරන්න ඕන කියලා. මේ වෙලාවේදී දේශපාලන කුමන්ත්‍රණවලට යම්කිසි කණ්ඩායම් යම්කිසි පුද්ගලයෝ රණවිරුව සහ රණවිරු බිරිඳ ඇද ගැනීමක් මෙතනදී සිද්ධ කරනවා. රටේ පාලකෙක් ඉන්න ඕන, රටේ පාලකයාගේ අනුමැතිය තියෙන්න ඕන, විශේෂ අනුමැතියක් තියෙන්න ඕන පඩියක් හදලා දෙන්න. නමුත් එවක රජෙන් දීමනාවක් පමණයි මේවා කරේ. අපේ සංවිධානය විසින් අපි ඉදිරිපත් කරයි ගරු ආරක්ෂක ලේකම්ටත් ගරු ජනාධිපතිතුමාටත් සංදේශයක් හැටියට නැමැති මණ්ඩලයේ සංදේශයට ගිහිල්ලා කියන අපට ආරංචිය දැනට ලැබිලා තියෙනවා. අපි ඒක බලාපොරොත්තු වෙනවා සුබදායක විදියට සිද්ධ වෙයි කියලා. විශේෂ ඉල්ලීමක් කරනවා රණවිරුවන්ගෙන් සහ රණවිරු බිරිඳවරුන්ගෙන් කිසිම හේතුවක් මත දේශපාලනය තුළ කඩේ යන්න එපා, දේශපාලනේ ගාව ගන්න එපා. ගත වූ මාසයක කාලය තුළ පමණක් ඉන්දියාවේදී මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ශ්‍රී ලාංකිකයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දිය ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඉන්දියා වේරලාරක්ෂක බලකායේ නිල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බෝට්ටුවක් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාස 5 වෙනි දින අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බෝට්ටුව තුළ ධීවරයන් 6 දෙනෙක් සිට ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඔවුන් එම බෝට්ටුව තුළ තිබූ යම් පාර්සලයක් මුහුදට විසිකර ඇති බවට වාර්තා වෙනවා. පසුව ප්‍රශ්න කිරීමේදීම පාර්සලේ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 200ක් තිබූ බවටයි ඉන්දියා වේරලාරක්ෂක අංශය සඳහන් කරන්නේ. මේ පුද්ගලයින් 6 දෙනා දැනට ඉන්දියාවේ රඳවා තිබෙනවා. ඒ වගේම මේ බෝට්ටුව හලාවත ප්‍රදේශයෙන් දීවර කටිට සඳහා පිටව ගිය බෝට්ටුවක් බවටයි වාර්තා වෙන්නේ. නැවත වතාවක් මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී ඉන්දියා වේරලාරක්ෂක බලකාය මගින් පසුගිය මාර්තු මාස 5 වෙනි දින තවත් බෝට්ටු 3ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බෝට්ටු 3 පුද්ගලයින් 19 දෙනෙක් සිටි බවටයි වාර්තා වෙන්නේ. එම බෝට්ටු 3 එක් බෝට්ටුවක තිබූ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් ඉන්දියා වේරලාරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. ඒකේ 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 5ක්ද ඉන්දියා වේරලාරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. මෙම බෝට්ටු තංගල්ල සහ දකුණු ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටු බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව දීවරයින් සහ සැකකරුවන් 25 දෙනෙක් මේ වන විට මාර්තු මාසය තුළදී අත්අඩංගුවටගෙන ඉන්දියා බන්ධනාගාරවල පසු වෙනවා. මේ සම්බන්ධ තොරතුරු අපි හුවමාරු කරගනිමින් පවතිනවා. මේ මද්‍රව්‍ය ලංකාවට රැගෙනීමට තිබූ මද්‍රව්‍ය තුග ලංකාවට ලැබුණා නම්
දකුණු වෙරළ තීරයේ ඔස්සේ ලැබීමට ඉඩ තිබුණු බවටයි අනුමාන කරන්නේ. මෙම මැද පෙරදිග රටක සිටින යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මෙම ජාවාරම් මෙහෙවන්නට ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා. වසර 20කට වැඩි කාලයක සිට උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ රම්බෝ නැමැති අලියා හොරොපතාන අලි රැඳවූ මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා. උඩවලව ජාතික වනෝද්‍යානයේ විශේෂ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති රම්බෝ නැමැති වන අලියා දැනට වසර 20කට අධික කාලයක සිට උඩවලව ජලාශයේ වැව්බැම්ම ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන බවට තොරතුරු වාර්තා වුණා. උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැගෙන එන පළතුරු ආහාරයටගෙන මෙම අලියා දිවි ගෙවූ බවටයි වාර්තා වුණේ. පසුගිය COVID-19 වසංගත තත්ත්වයත් සමගින් උඩවලව ජාතික වනෝද්‍යානයට සංචාරකයන්ගේ පැමිණීම සිදු නොවීම හේතුවෙන් මෙම රම්බෝ නැමැති වන අලියා එම වනෝද්‍යානය අසල ඇති ගම්මාන වෙත ආහාර සොයා යාමට හුරු වීම හේතුවෙන් ගම්වාසීන්ගේ වගාපීම් වලට දැඩි හානි සිදු වී ඇති බවට ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාල වෙත පැමිණිලි සිදු කර තිබෙනවා. රම්බෝ තමයි උඩවලව ජාතික වනෝද්‍යානයේ වලව රාජකයන් පස්සේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජනප්‍රියම චරිතය වුණේ. මොකද ඒකට හේතුව තමයි දැනට අවුරුදු 20කට විතර පෙර ඉඳලම එයා පුරුදු වෙලා හිටියා වැට ගෑවට කෑම කන්නෙන්න. ඒ එක්කම මිනිස්සුත් එයාව ජනප්‍රිය චරිතයක් කරගෙන එයාට කෑම දෙන්න, එයාත් එක්ක ෆොටෝ ගහන්න, ඒ වගේ දේවල් කරගෙන මෙයා චර්යාත්මකව එයාගේ ලක්ෂණ ටික පුරුදු කරගත්තා. කොවිඩ් වෛරසය නිසා මිනිස්සු සංචරණය කරන සීමාව අඩු වුණා. ඒ සංචරණයේ සීමාව අඩු වීමත් එක්ක මෙයාට ලැබෙන්න තියෙන කෑම ප්‍රමාණයත් අඩු වුණා. චර්යාත්මකව මෙයා වෙනස් වෙන්න ගත්තා. මෙයා වැට කඩන්න පටන් ගත්තා. ඒ එළියට යෑම විශේෂයෙන්ම බලපෑවා උක්කිඩම් හිමියන්ට. ගම්වාසීන්ට සිදුවෙන මෙම තර්ජනයේ හේතුවෙන් වනජීවී නිලධාරීන් මෙම රම්බෝ නැමැති වන අලියා හොර උපතන අලි රැඳවූ මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට මෙවැනි විට තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව හිසරදේට කොට්ටේ මාරු කරන විදියේ පිළියමක් සිදු කරන්නට යන බව දැනගත්තා. එයින් අපි මහත් කම්පණයට පත් වුණා. වනජීවී දෙපාර්තමේන්තුවේ බුද්ධිමත් මහත්වරුන්ට අපි කරුණාවෙන් කියනවා කොට්ටේ මාරු කළාට හිසරදේ සුව නොවන බව. රම්බෝ උඩවලව වනෝද්‍යානයට සම්පතක් අලංකාරයක්. රම්බෝ වන අලියාට විරුද්ධව තියෙන චෝදනාව තමයි ප්‍රදේශයේ උක්වගාවට පැනලා උක්වගාව විනාශ කරනවා, උග්ගොවින් දුකට වේදනාවට පත් වෙනවා කියන කතාව. ඒක ඇත්ත. ඒ නිසා තමයි උඩවලව වනෝද්‍යානය අවටින් විදුලි වැට දෙකක් ඉදි කරන්නට යෙදුනේ. වැරද්ද වනජීවී දෙපාර්තමේන්තුව මේ විදුලි වැට ක්‍රමානුකූලව නඩත්තු නොකිරීම. නඩත්තු කරනවා නම් මේ විනාශය වෙන්නේ නැහැ. ජාතික පරිසර තේමා ගීතයේ එළිදැක්වීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඊයේ දින පැවැත්ුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේ සහ ඩයලොග් සත්කාරයෙන් ජාතික පරිසර තේමා ගීතය ඊයේ පසුරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී එළිදැක්වුණා. තුරුලතා රෝපණය සහ සුරකීම මූලික කරගනිමින් හුස්ම දෙනතුරු ව්‍යාපෘතිය හා ඒ යටතේදීත් වූ නැකතට පැලයක් ජාතික වැඩසටහනට සමගාමීව මෙම පරිසර තේමා ගීතය එළිදැක්වීම සිදු වුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයේදී නිදහස් චතුරස්‍ර පරිසරයේ රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. අපේ පරිසර අමාත්‍යාංශයේ විදියට මූලිකවම ආරම්භ කරපු වැඩසටහන තමයි හුස්ම දෙනතුරු වැඩසටහන. මේ යටතේ අපි මේ වන විටත් මේ රටේ පරිසරයට ශාකයන් ගස් 117,000කට වැඩි ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. ඇත්තටම රජයේ මුදල් නෙමේ වැඩිම මේ සඳහා යොමු කරලා තියෙන්නේ පෞද්ගලික අංශවලින් අපිට ලැබෙන මුදල්. අපි මේ වැඩසටහන තුල තවත් එක් වැඩපිළිවෙලක් විදියට තමයි නැකතට පැලයක් සිටුීමේ වැඩපිළිවෙල ආරම්භ කරේ. නැකතට පැලයක් සිටුීමේ වැඩපිළිවෙලේදී අපි බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් 16 උදේ 6:40ට තියෙන නැකතේ සෑම නිවසකම ඒ වැඩ අල්ලන මොහොතට පැලයක් රෝපණය කරගන්න දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. අපේ රටේ පවුල් 53 ලක්ෂයක් ඉන්නවා. මේ 53 ලක්ෂෙන් අඩුම ගානේ ලක්ෂ 30කවත් පැල සිටුව ගත්තොත් මං හිතන ලෝකයේ එකම දිනක එකම වෙලාවට ඒ තරම් පැල සිටුවන පළවෙනි අවස්ථාව වෙන්නට පුළුවන්. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්
කසල් රේ ජලාශයට ප්‍රදේශ වාසීන් විසින් මුදාහැර තිබෙන ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කර ජලාශයේ ඉවුරු දෙපස රැස් වී ඇති කැලි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කර තිබෙනවා. ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කර තිබුණා. බෝපත්තලාව රජය සත්ව ගොවිපළ තුල පසුගිය 24 වනදා මද්දකට හසු වී සිටියේදී මුදවාගත් කඳුකර කොටියා රන්දිනිකල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ දින මිය ගොස් තිබෙනවා. මහියංගනේ පදිය තලා මාර්ගයේ 52 කණුව පාසල අසල උලිහිටිය ඔයේ තිබී නාදුනන මලසිරුරක් ඊයේ පසුරේ සොයාගෙන තිබෙනවා. ලද තොරතුරුකට අනුව වැලිකම සමූපකාර සමිතියකට අයත් ගොඩනැගිල්ලක කාමරයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාරයට නසුදුසු පරිප්පු තොගයක් සොයාගෙන තිබෙනවා. මෙහිදී පරිප්පු කිලෝග්‍රෑම් 25ක් සහිත උර 126ක් වැලිකම කප්පරතොට කොම්පෝස්ට් පොහොර අංගනයේදී අද විනාශ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තුංගම හිඟුර කඳුරුගස් ආර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඊට රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරපදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් සමග එක්සැකකරුවෙකු ද අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාළව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපල් බග්ලි මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් ශ්‍රී විජයස් ආයතනයේ තුන්වන ශාඛාව අද පෙරවරුවේ පනතුරු නගරයේදී විවෘත කරනවා. මෙම අවස්ථාවට මා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය කලාකරුවන් රූපලාවන්‍ය ශිල්පීන් ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන පිරිස එක්ව සිටියා. එතන ගොඩාක් සතුටයි. මුල් කාලේ හිටපු අය අදත් මෙතන ඉන්නගෙන ඉතන කොට ගොඩාක් සතුටයි. පානදුරේ අපිට ගොඩාක් කස්ටමර්ස්ලා ඉන්නවා. අපි හිතුවා ඉතින් ඒ කට්ටියට අරියන්නම මේ පානදුරට එන්න ඕන කියලා. දැන් ඉස්සරහට මේ අපි ඉන්න කස්ටමර්ට පිටකොටුව යන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද සම්පූර්ණ ඒගොල්ලන්ට ඕන එම සාරි මේකම අපි මෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ශ්‍රී විජයස් අධිපති කනකරාජ මහත්තයතුමා අපේ ලංකා බැංකුවේ ආරම්භයේ සිටම ඉතාමත් වටිනා වැදගත් ගණදුරු කාර මහත්මයෙක්. එතුමා මේ අවස්ථාවේ පානදුර ප්‍රදේශයේ මේ ශාඛාවක් විවෘත කරන අවස්ථාවේ එතුමාට අපේ සුභපැතුම් එක් කරන්න කැමති ලංකා බැංකුව වෙනුවෙන් ඒ වගේම එතුමාද ආරම්භ කරන දැල්ලාද අලුත් ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා ජයෙන් ජයටපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.